අයිබෝන් යාළුවනේ මම මේ මොටර්සයිකල් එකක් මිලදී ගන්න ගිහිල්ලා කරන වීඩියෝ එකක් ඔයගොල්ලන්ටත් පොඩ්ඩක් දැනුමක් ලබා ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම ඉස්සෙල්ලාම ගිහිල්ලා මොටර්සයිකල් එන්ජින් එකට අත තියලා බැලුවා එන්ජින් එක රත් වෙලාද කියලා. මම එන්නේ ඉස්සෙල්ලා මොටර්සයිකල් ස්ටාර්ට් කරලාද කියලා තමයි මම බැලුවේ. මොකද එහෙම ස්ටාර්ට් කරලා තිබ්බනම් මොටර්සයිකල් ස්ටාර්ට් කරන්න පහසු වෙනවා. ඒකයි මම එහෙම ස්ටාර්ට් කරලාද කියලා බැලුවේ. ඇත්තටම ඊට පස්සේ මම බලන්නේ මේ බොඩි කන්ඩිෂන් එක. මේක මූණ නම් පොඩ පාට වෙනස්, පේන්ට් එක වෙනස්. ඒ කියන්නේ මූණක් දාලා වෙන නම් විශේෂ දෙයක් නැහැ. බයි මේ බයිසිකලේ ඔරිජිනල් තත්ත්වය තියෙනවා. කෑල් ටික හොඳට තියෙනවා. බලමු පොඩ ස්ටාර්ට් කරලා. ඇත්තටම මේ එන්ජින් එක නම් හොඳ තත්ත්වෙ තියෙනවා. පොඩි පොඩි සද්ද ටිකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අහුරු කරගන්න මම මේ මොටර්සයිකලේ සයිලන්සරේට කකුල තියලා සයිලන්සර් බටේ වහලා බලනවා. මොකද එතකොට එන්ජින් එක නෝමල් දුවනවා. වැඩි සද්ද ඇහෙන්නේ නැහැ. ඇතුලේ සද්ද අඳුරගන්න පුළුවන් එන්ජින් එකේ. එන්ජින් එකේ නම් පොඩ්ඩක් රොඩ් එක සද්දයි. රේසර් සද්ද වගේ තියෙනවා. මේ බයිසිකලේ 2007 අවුරුද්ද ගොඩක් පරණයි. අවුරුදු 15ක් විතර ඇති. මේ වගේ සද්ද එනවා. මම බලන්නේ මේ ස්පීඩ් මීටර් කේබල් එකත් කැඩිලා තියෙන්නේ. මේ බයිසිකලේ ගොඩක් දුවලාද කියලා තමයි මම හොයාගන්න බලන්නේ. ඇත්තට මේ ඔරිජිනල් ක්ලච් ලිවර් එහෙම තියෙන්නේ. ඒවා ගොඩක් ගෙවිලා හිල්ලේම ගොඩක් ගෙවිලා. ඒ කියන්නේ මේ බයිසිකල ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් දහවුරු කරගන්න පුළුවන් මේ බයිසිකල ගොඩක් පාවිච්චි කරලා තියෙනවා කියලා. මම බලන්නේ මේ හැන්ඩල් එක එහෙම ඇදද කියලා. ඇත්තටම මේ හැන්ඩල් එක දෙපැත්තට නැමිලා තියෙනවා. ඒ කියන්නේ මේ බයිසිකල ඉස්සරහින් හැප්පිලා තියෙනවා. මේ අතේ බරට තමයි හැන්ඩල් එක දෙපැත්තට නැමිලා තියෙන්නේ. හැබැයි පෝක් එක නම් ඇදක් නැහැ. ඒ වගේ තමයි පේන්නේ. ඇදලා බලන්න ඕනේ. ඉතින් යාළුවනේ මට මේ බයිසිකලේ විශේෂයෙන්ම බලන්න කියලා තියෙන්නේ. ඇත්තටම මේ පුට්ස් දිහා බලපුවාමත් මේ බයිසිකලේ පාවිච්චි කරපු ආකාරය හොයාගන්න පුළුවන්. පුට්ස් එකයි බ්‍රේක් පැඩල් එකයි. ඒත් එක්කම අනිත් පැත්තේ ජියල් ලිවර් එකත් බලන්න. ඇත්තටම මේක නම් ගොඩක් ගෙවිලා තියෙනවා සයිඩ් එක. ඒ කියන්නේ ගොඩක් ගියර් මාර්ක් කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් පැදලා තියෙනවා. ඇත්තටම මේ පැති පුට්ටස් එකත් හොඳටම ගෙවිලා කකුල තියාගෙන ගිහිල්ලා තියෙනවා ගොඩක්. ඇත්තටම මේ ඔරිජිනල් කෑලි තමයි මේ බයිසිකලේ තියෙන්නේ. ඒත් එක්කම කවුරුත් බලන්නේ නැති දෙයක් තමයි මේ සයිඩ් ස්ටෑන්ඩ් එක. අතන මේකෙන් බයිසිකලේ ගොඩාක් කරුණු හොයාගන්න පුළුවන් බයිසිකලේ පිළිබඳව. මුහුදුබඩ ප්‍රදේශයක තිබුණා නම් මේ සයිඩ් ස්ටෑන්ඩ් එකේ යට ගෙවෙනවා. ඒ කියන්නේ මලකට කනවා දිරනවා. මේ බයිසිකල් නම් එහෙම නැහැ. මේ අපිට ඒකෙන් තහවුරු කරගන්න පුළුවන් මුහුදුබඩ ප්‍රදේශයක දුව බයිසිකලයක්ද කියලා. ගොඩක් අය බයිසිකලේ හැප්පුණත් පෙරළුණත් මේ සයිඩ් ස්ටෑන්ඩ් මාරු කරන්නේ නැහැ. ඒ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් සයිඩ් ස්ටෑන්ඩ් එකෙන්. ඒත් එක්කම මේ ටැංකිය ඇත්තටම හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් යාළුවනේ බයිසිකලේ ලොකු වරදක් නැහැ. ඒත් එක්කම ඔයාට පුළුවන් නම් මේ සයිඩ් කප් එක ගලවලා සීට් එකත් ගලවලා බලන්න චැසිය මොන වගේද කියලා. ඇතන මේ සයිඩ් කප් ගලවද්දී එක එක විදිහට තමයි ගලවන්න තියෙන්නේ. පරිස්සමෙන් ගලවන්න ඕනේ. චැසිය දිරලා නැහැ. හොඳට තියෙනවා.
බයිසිකල ටැංකිය ඇතුළත් ඇත්තටම හොඳට තියෙනවා මේක වන් ඕනර් බයිසිකලයක් තනි පාවිච්චිය ඒකයි මේ වගේ කන්ඩිෂන් එකකට තියෙන්නේ මට මේ බයිසිකලේ පොඩ්ඩක් පැදලා බලන්න ඕනේ ඇත්තටම අනිවාර්යෙන් බයිසිකලයක් පැදලා බලන්න ඕනේ ඔය සමහර බයිසිකල් හොඳට තිබුණාට චැසියෙන් ඇද වෙලා තියෙනවා ඒක තමයි යාළුවෙක් එක්කන් ගිහිල්ලා එක්කෙනෙක් පදිනකොට අනිත් එක්කෙනා පිටිපස්සෙන් බලන්න ඕනේ රෝද දෙක කෙලින් යනවද කියලා ඒකට ඉතින් රෝද ඇදයට යනවට වෙන වෙන හේතුත් තියෙනවා සමහරට බුස් ගිහිල්ලා ඒ වගේ දේවල් ගොඩක් වෙලා චැසිය ඇද වුණාම තමයි එහෙම යන්නේ ඉතින් පුළුවන් නම් කඳු පාරකත් පොඩ්ඩක් ගිහින් බලන්න බයිසිකලේ අදිනවද කියලා එත් එක්කම රළු පාරකත් යන්න එතකොට ගොඩක් බයිසිකල් ගැන තොරතුරු හොයාගන්න පුළුවන් බයිසිකලේ හොඳ නම් පොතත් අරගෙන පොඩ්ඩක් චැසි නම්බර එන්ජින් නම්බර චෙක් කරලා පොත පිළිබඳවත් පොඩි වැටහීමක් ලබාගෙන විනාශ එකක් තියෙනවද ඩිලීෂන් ලෙටර් තියෙනවද ඒ වගේ තොරතුරු ටික බලලා බයිසිකලේ අද ලංකාවේ යන මිල ගණන් සංසන්දනය කරලා බයිසිකලට වටිනාකමක් කියලා මිලදී ගන්න ඉතින් යාළුවනේ ඒ තොරතුරු ටික තමයි මේකට මේ වීඩියෝ එකට කියන්න වෙන්නේ පොඩක් දික්කන් නිසා මම මේ වීඩියෝ ඉවර කරනවා ඔබ මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි මගේ සතුට ගොඩක්ම ස්තුතියි